විසිදෙවෙනි සංශෝධනයේ එන්නේ හය පහ කිරීමේ නීත්‍යානුකූල ක්‍රමවේදය පිළිබඳව නම් මං හිතන්නේ පක්ෂයක් විදිහට තීරණය කරයි ඒකට ඡන්දය දීලා ඒක නීත්‍යානුකූල කරගන්න ඒක පිළිබඳව අපිට පක්ෂයක් විදිහට සාකච්ඡා කරන්න ඇති කියලා මං විශ්වාස කරන්නේ නැහැ. හැබැයි 22 වෙනි සංශෝධනය හරහා හය පහ කරන එක මූලික කරගෙන ජනාධිපතිවරයාගේ දුරකාලේ වැඩි කරගන්න හෝ වෙන නීත්‍යානුකූල කරුණු කාරණා මේක ඇතුළට ඔබලා වහලා ගන්න හදනවා නම් ශ්‍රී ලංකා පොජන පෙරමුණ විදිහට මොන හේතුවක් නිසාවත් ඒවට ඉඩ තියන්නේ නැහැ කියන විශ්වාසය අපි ළඟ තියෙනවා. වගකීමෙන් කියනවා මැතිවරණ කල් දැමීම සඳහා කොහෙන් ගුණ්ඩුවක් ඇතුළත් කරත් ශ්‍රී ලංකා පොජන පෙරමුණ මැතිවරණ කල් දැමීම සඳහා උදව් කරන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරු මැතිවරණට එනවා පරාදයි, පැහැදිලිවම පරාදයි. ජනතා විමුක්ති පෙරමුණ පරාදයි. ඒක දැන් අනුර කුමාර් දිසානායක එකක් කියනවා, ලාල්කාන්ත සහෝදර එකක් කියනවා. වියරු වැටුණු ලාල්කාන්ත සහෝදරයා කල්පනා කරනවා දැන් MPP ඉවරයි, මේ පාර ජනාධිපතිවරණය ඉල්ලපුවම අනුර කුමාර් දිසානායකගේ දේශපාලනේ ඉවරයි, MPP දේශපාලනේ හරිනිලගේ එතන ඉවරයි, අටවගත් එකක් මේ තියෙන නැවත පවතින්න නම් තියෙන ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ලේපිපාසිත කණ්ඩායමක් සමග ගොනු උණු හැම වෙලාවෙම කචල් එක්ක ඉන්න කණ්ඩායමක් නේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ. ඉතින් ඒ නිසා ඒගොල්ලොන්ට කල්පනා කරලා ලාල්කාන්ත මම ඒ පාක්ෂිකයෝ ටික කවුන්ට් කරගන්න ඕන කියලා තමයි අර කියන්නේ නම් වශයෙන් කියලා කියනවා. ඕගොල්ලෝ බලා බලන් හිටපල්ලා නුවර ගිහිලා කරපු කතාව අපි දැක්කා. අපි ආණ්ඩුවක් ආපු ගමන් බලව බලා ගන්න. මෙතන තියෙන නාලිකාවලට අපිට මතකයි පෞගේ දවස්වල කිව්වා අපි එනකම් බලාගෙන ඉන්න. ඒ කියන්නේ දැන් මාධ්‍යට ස්වාධීනව සලකන එක පිළිබඳව අනුර කුමාර් දිසානායක දැම්ම මිගිය දීලා තියෙනවා. ඉතින් ලාල්කාන්ත සහෝදරය නිසා තමයි කියන අධිකරණ බලය තමට දෙනවා, නීතිය පසදලීමේ බලය ගමට දෙනවා කියලා කියන්නේ. JVP ගේ අයිට තමයි ඒ කියන්නේ. උඹලා JVP අය වෙනස් වෙන්න එපා. NPP කියලා අටවගත් එකක් තියෙන්නේ. අනුර කුමාර පරාදයි. උඹලව පරිස්සම් කරන්න ජනතා විමුක්ති පෙරමුණෙන්ද අපිට තමයි පුළුවන්. ඒකට නායකත්වය දෙන්න මම සූදානම් කියලා තමයි ලාල්කාන්ත සහෝදරයා මේ කියන්නේ. ඒකේ මේ බලන්නකෝ. දැන් මේ කුහකකම කරන්න එපා. මේ එක පක්ෂයත් ඔය කියන පක්ෂයේ අයිඩෙන්ටි එකතු කරානේ. හැඳුනුම් පත්‍රික එකතු කරලා එදා ඒක කිව්වට මේ තරුණ දරුවෝ දන්නේ නැහනේ. හැඳුනුම්පත් එකතු කරා කියලා කිව්වට තරුණ දරුවෝ දන්නේ නැහැ. අපි දන්නවා. මේ ඒක අනිත් දෙකනේ මේ කියන්නේ. රටට සේවයක් කරන්න ඕනේ කියලා හිතනවා නම් මොකුත් එපා. gedara aachige siyage chanda card එක හංගපන්. ඒ හොඳටම ඇති. 80-89 ගැන දන්නේ නැහැ කියලා තරුණ දරුවෝ කියනවා. ඒහා සමානයිනේ පුතේ. මේ කියලා තියෙන එකත් රටට සේවය කරන්න ඕන නම් aachige siyage chanda card එක හංගපන්. එතකොට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නැති කරපන් කියලා නේ මේ කියන්නේ. ඊළඟට තව ඡන්දෙලම් වෙනකොට කියයි ආච්චි සීයයි කුදලගෙන ගිහිල්ලා අත් දෙක එකකුල් දෙක ගැට ගහලා කාමරයකට දාලා වහපන් කියලා කියන එක තමයි මේ ගේන්න දනේ නේද. එදා JVP එක කැලේ මාරුණාට කොටියගේ පුල්ලි මාරු වෙලා නැහැ. එනිසා තරුණ දූ දරුවන්ට අපි මතක් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ ලේපිපාසිත දේශපාලනයෙන් තුරන් වෙලා නැහැ. ලේපිපාසිත දේශපාලනයේ ඉන්න කණ්ඩායම ඒගොල්ලෝ ගැන අදහසක් ඇති කරගැනීම අවශ්‍ය වෙන්නේ. රටේ ජනතාව සහ තරුණ දරුවෝ බලාපොරොත්තු වෙන රටේ ආර්ථිකය සහ රටේ ආර්ථිකය හදන්න පුළුවන් ලක්ෂයකට එකවර රැකියා දෙන්න පුළුවන්. ඒ වගේම අලුත් විදියට හිතන ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වරායවල් විකුණන්නේ නැති ගුවන් තොටුපළවල් විකුණන්නේ නැති අධිවේගී මාර්ග හදනකොට ඇඹුල ගේනවා කියලා අවලාද කරන්නේ නැති පෝට් සිටි වගේ හදනකොට ඒකට සීගිරි ගල කඩලා පුරවනවායි කියලා බාල කතා කියන්නේ නැති හදපු පෝට් සිටියෙන් ප්‍රයෝජන ගන්න හදපු අධිවේගී මාර්ගයෙන් ප්‍රයෝජන ගන්න හදපු වරායවල් ගුවන් තොටුපළවල් කළමනාකරණය කරන රටේ ආර්ථිකය කළමනාකරණය කරන සුදුසුම අපේක්ෂකයා තමයි ශ්‍රී ලංකා පොජන පෙරමුණේ අපේක්ෂකයා ජයග්‍රාහීම අපේක්ෂකයා තමයි පොජන පෙරමුණේ අපේක්ෂකයා. ඒ අපේක්ෂකයා ඉදිරිපත් කරමින් ජනාධිපති වෙන ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය සියලුම වැඩපිළිවෙල පොත් ජනපෙරමුණ විදියට මේ වෙලාවේ සකස් කරගෙන යනවා කියන කාරණාව විශේෂයෙන් මතක් කරනවා.